ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය කියන්න බලන්න මේ පොදුවේ 10% කියලා කියන්නේ කීයක් සර්ටිෆිකට් දීලා කෝස් එක ඉවර කරලා එළියට දැම්මද කියලා අහන්න ඔය ෆෝකම් ගිය අවුරුද්දේ 22000ක් 22000කට රස්සාවක් කරන්න පුළුවන් ඉන්නේ එළියට දාලා කියනවාද ඒ අවුරුද්දේ ඔය ආයතනයෙන් විතරක් එහෙම තමයි අපේ ස්ටැටිස්ටික්ස් වල තියෙනවා දැන් ඒගොල්ලන්ගෙන් කොච්චර ප්‍රමාණයක් ඔබතුමන්ලගේ ඩේටාස් තියෙනවද ඒ එළියට ගිය සාතිකලත් පුද්ගලයන්ගෙන් කොච්චර ප්‍රමාණයක් රැකියාවල නියුක්ත වෙනවද කියලා දේශීයෝ විදේශීයෝ ඒ ඩේටාබේස් එකක් නැහැ නේද පර්ෆෙක්ට් ඩේටාබේස් එකක් නැහැ කියන්න බලන්න අධ්‍යක්ෂ ජෙනරාල් තුමි නයිට් එකේ ගිය අවුරුද්දේ 2022 නයිට් ආයතන 55,566ක් සාතික නිකුත් කරලා තියෙනවා දැන් මේ ඉලක්කන් ටික එක්කව කරපුවාම විකටකාධිපත්‍යමා කියන ඉලක්කම සම්පූර්ණයෙන් වැරදීනේ. ඔව් ඒකෙන් 33000ක් අපි අර විශේෂ වැඩසටහනක් යටතේ කරපු එක ඒක ගිය අවුරුද්දේ රැකියා ලක්ෂ්‍ය වැඩසටහනට. එතකොට පළවෙනි ප්‍රශ්නේ තමයි ලේකම්තුමා මේ ආයතන පද්ධතිය සතුව කිසිදු පිළිගත හැකි සංඛ්‍යා ලේඛනයක් නැහැ. මේ ආයතන සියල්ල ජාතික තොරතුරු පද්ධතියකට ඇතුල් වෙන්නට ඕන. මේ ආයතන 8 කාර්ය සහ අරමුණු ඒකාකාරී. මේක ජාතික ප්‍රශ්නයක් නේ. ඔබතුමාලා ඔය කියන මොනිටරින් මෙකනිසම් එක ස්ට්‍රොං කරන්න පිළිගන්නවා මේ දරු සභාවත්. ඒකයි. දැන් අපි මේ මේක සභාවතුමා ඒක ඛේදවාචකේ එවැනි දත්ත පද්ධතිය පවත්වාගෙන යෑමට අදාළ පාඨමාලාම තියෙනවනේ ඔබතුමාලගේ ආයතනේ. වඩුවයි ගෙදර පුටුව නැ වගේ එකක් නේ මේක වෙන්නේ. ඩේටාබේස් එකක් පිළිබඳ විද්‍යාව උගන්නන කෝසස් තියෙනව නේද මේ ආයතනවල. මට නම් දෙන්නේ අර ගමේ කඩේ මුදලාලි මේ මනෝමෙන් ගණන් හදන වගේ වැඩක් නේ කරන්නේ. හරියට විද්‍යානුකූල පදනමක් යටතේ මේ පාඨමාලාවල් ওই කියන 300 ගාන සමහරට 50කට අඩු කරගන්න පුළුවන් වෙයි. ඒකල ක්වොලිටි ප්‍රෝග්‍රෑම් එකක් ඔෆර් කරන්න. How long it will take you to keep your house in order? කොච්චර කාලයක් ඇයිද මේ කියන මූලික ගැටලුව විසඳගන්න සභාපතිතුමා. මේමයි අපි ඔබතුමාලා නැවත කැඳවනවා තනියම පොදු මැන්ඩේට් එකක් ඕන ලංකාවේ තෘතිය අධ්‍යාපනයේ සඳහා. ඒ වගකීම අපි පැවරුවා අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා, එතුමා කණ්ඩායමක් මේ අපේ මහාචාර්යතුමාලත්, ධම්මික පෙරමැතිතුමා, ඒ වගේම අපි ගරු මන්ත්‍රීතුමාලත් ඒකට සම්බන්ධ කරගන්න පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.